හලෝ මේ වස්සාන කාලයයි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතා සංඛාර ධානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමන් තත්ත ජායේත සුචි ගන්ධං මනෝරමං ඒවං සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජ්ජනේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ගාථා පාඨයකුයි මාතෘකා පාඨයේ වශයෙන් සිහිපත් කළේ ඒ දේශනාවට අනුකූලව මේ හැමදෙනාම බලාපොරොත්තු වන්නේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන මොහොත තුළ ප්‍රධාන වශයෙන්ම තමන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ ජීවිත අවබෝධය පිණිසයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ අප හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරලීම පිණිසයි. ඒ නිසාම මේ උතුම් ධර්ම දේශනාව අප හැම දිනාටම ජීවිත අවබෝධයේ පිණසම හේතු වේවා කියන අදහසින් යුක්තව අපි ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේසේති. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලීම පිණිසයි අපිට ධර්ම දේශනා කළේ. ඒ වගේම දන්තෝ සෝ භගවා දමතාය ධම්මං දේසේති. දමණය වූ බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාටමත් දමණය වීම පිණිසයි ධර්මයේ දේශනා කළේ. මුත්තෝ සෝ භගවා මෝචාය ධම්මං දේසේති. සංසාර චක්‍රයෙන් එතෙර වෙච්ච භවගමනෙන් මිදුණු බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාටමත් ඒ සාංසාරික ජීවිතයෙන් මිදීම පිණිසයි ධර්මයේ දේශනා කළේ. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ අප හැම දිනාටම ජීවිත අවබෝධයේ පිණිසමයි ධර්මයේ දේශනා කළේ කියන අදහසත් පෙරදරි කරගෙන බුද්ධ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් ශික්ෂා ගෞරවයෙන් යුක්තව අපි ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. අද දවසේදී මාතෘකා වශයෙන් පට ලැබිලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම තමයි අට්ඨක නාගර සූත්‍රය කියන සූත්‍ර දේශනාව. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන මේ සූත්‍ර දේශනාව ගහපති වර්ගයේ දෙවෙනි සූත්‍රය. ඉතින් මාතෘකා කළේ ධම්මපදයේ සඳහන් වෙච්ච ගාථාවක්. මේ ගාථාවේ සරල අර්ථය තමයි යතා සංඛාර ධානස්මින් උජ්ජිතස්මින් මහාපතේ. මහාපාර අයිනේ කුණු දාන වතුර වලක් තියෙනවා. ඒ කුණු දමන වතුර වල තුල පදුමං තත්ත ජායේත සුචිගන්ධං මනෝරමං.
නෙළුමක් පිපෙනවා, සුවඳ හමන මනෝරම්ම්‍ය වූ නෙළුමක්. එවං සංඛාර භූතේසු වන්ද භූතේ පුතුජ්ජනි. මේ පුතුජ්ජන සත්වීන්ගේ ලෝකයත් හරියට ඒ මඩින් පිරී ගිය වලක් වගේ, එවන් වූ ස්වභාවයකින් යුක්ත වූ ස්ථානයක අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ. ප්‍රඥාවෙන් බබලන්න ගන්නවා සම්බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රාවකයන් වහන්සේලා, ගිහි පැවිදි ශ්‍රාවකයෝ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුකූලව මේ සම්බුද්ධ ශාසනය තුල යම් කිසි කෙනෙක් බබලන්නේ ප්‍රඥාවෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රඥාවෙන් බැබලීම උදෙසා අපි හැමදෙනාම වෙහෙස දරන්නට ඕන. මේ ලෝකේ තියෙන වටිනාම දේ තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් ප්‍රඥාවන්තෝ සිතකටම අවබෝධ වෙන දෙයක්. ඒ නිසාම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුල ගිහි ශ්‍රාවකයෙක් හෝ වේවා පැවිදි ශ්‍රාවකයෙක් හෝ වේවා ජීවිත අවබෝධය ලබනවා නම් ඒ ජීවිත අවබෝධය ලබන්න තියෙන ඒකායනු මාර්ගයක්. ඒකයි ඒකායනු අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා දේශනා කරලා තියෙන්නේ. එතකොට අද අපි මේ සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙන සූත්‍ර දේශනාවත් ඒ ආකාරයෙන්ම ජීවිත අවබෝධය පිණිස උපකාර වන දේශනාවක්. මේ දේශනාවේ ආරම්භය මෙහිමයි. දිනක් ආනන්ද තෙරුන් වහන්සේ බේලුව කියන ගමේ වැඩ සිටියා. මේ බේලුව ගමේ වැඩ සිටින අවස්ථාවක අට්ටක කියන නගරයේ වාසය කරපු එක ගෘහපතියෙක් හිටියා. මේ ගෘහපතියගේ නම තමයි දසම කියන ගෘහපතියා. මේ දසම කියන ගෘහපතියා දිනක් කුක්කුටාරාමයට පැමිණියා. කුක්කුටාරාමයට පැමිණෙනකොට එහි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටියා. ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා අසා සිටියා, ස්වාමීනි, ආනන්ද ස්වාමීන් වහන්සේ මේ මොහොතේදී කුමන ස්ථානයකද වැඩ සිටින්නේ? අපි කැමති ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න. අන්න ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ කියා හිටියා, මේ මොහොත වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බේලුව කියන ගමේ වැඩ සිටින්නේ. ඉතින් ඒ වෙලාවේ මේ දසම කියන ගෘහපතියා ආනන්ද ස්වාමීන් වහන්සේ සොයාගෙන ගියා. ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසා සිටියා. ඒ අහන ප්‍රශ්නේ තමයි, ස්වාමීනි, යම් කිසිවෙක් අප්‍රමාදෙහි පිහිටලා කෙලෙස් තවන වීරයෙන් යුක්තව ජීවිත ආශාව අතහැරලා යම්කිසි ධර්මයක් වඩනවා නම් ඒ වඩන ධර්මය තුළ කෙලෙස් වලින් පිරී ගිය సంతානය කෙලෙස් වලින් මිදෙනවද? ඒ වගේම කෙලෙස් වලින් පිරී ගිය හිත කෙලෙස් ධර්මයන්ගෙන් දුරු වෙනවා නම් මෙපමණ කාලයක් අවබෝධ නොකල ප්‍රතිවේද නොකල නොපමිනියාව නිර්වාණයට පැමිණෙනවද? එවන් වූ එක් ධර්මයක් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළසේක්ද කියලා විමසා සිටියා. අන්න ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා, ගෘහපතිය, අප්‍රමාදීව යම්කිසි ධර්මයක පිහිටලා ඒ වගේම ජීවිත ආසාව අතහැරලා යම් කිසිවෙක් එක් ධර්මයක් තුළ පිහිටනවා නම් ඒ පිහිටීම තුළ කෙලෙස් ධර්මයන්ගෙන් හිත මිදෙනවා නම් ඒ වගේම මෙපමණ කාලයක් අවබෝධ නොකල පටිවේද නොකල නොපමිනියා වූ නිර්වාණයට පැමිණෙනවද? එවන් වූ එක් ධර්මයක් තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට කියා හිටි, අනේ ස්වාමීනි, ඒ කුමන ආකාරයක ධර්මයක්ද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ? අනේ මොහොතේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා, යම් කිසිවෙක් අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව ජීවිතාපේක්ෂාව අතහැරලා
විතර්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යානය උපදවා ගන්නවා නම්, ඒ ප්‍රථම ධ්‍යානය උපදවාගෙන ඒ ප්‍රථම ධ්‍යානය තුල ඇලීගෙන සතුටු වෙමින් එතනදි සමත විදර්ශනා භාවනාවක් වශයෙන් දියුණුවටපත් කරනවා නම්, ඒ කියන්නේ එයා කල්පනා කරනවා මේ ප්‍රථම ධ්‍යානයේ වනාහි ස්ථීර වූක් නොවේ, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක්. ඒ නිසාම මේ අනිත්‍ය ස්වභාවයකින් යුක්තයි කියලා මනසිකාර කරනවද, ඒ මනසිකාර කිරීමේ ආරම්භය ඒ තුලම ඒ කෙනාගේ సంతානයේ සිටිවිල්ල පිහිටවමින් කාලය ගත කරනවා නම් ඒ කෙනා ඒකාන්තයෙන්ම මෙපමණ කාලයක් නොපෙමිණියා වූ මාර්ගඵලයන්ට ඒකාන්ත වශයෙන්ම නිර්වාණය අවබෝධ කරවනවා කියලා දේශනා කළා. යම් හේකේ නිර්වාණ අවබෝධය කරන්නට නොහැකි වුණොත් පංච ඕරම් භාගීය සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරලා නැවත කාම ලෝකයට නොයන ඒ භ්‍රක්‍ම ලෝකයේ තුල අනාගාමීව බවට පත් වෙලා භ්‍රක්‍ම ලෝකයේ තුල උපදිලා පිරිනිවන් පානවා කියලා දේශනා කළා. එතකොට මේ තමයි යම් කිසෙක අප්‍රමාදීව කෙලෙස් තවන වීරියකින් යුක්තව ඒ වගේම ජීවිත අපේක්ෂාව අතහැරලා නොපමිනියා වූ නිර්වාණය සාක්ෂාත් කරන්නට බුදුරජාණන් වහන්සේ විසින් පුරුදු කරන්නට කියලා කිව්ව පළවෙනි ධර්මයේ මේකයි කියලා දේශනා කළා. එතකොට දැන් මේ සූත්‍රයේ දේශනාව තුළ මේ වගේ காரணා 11ක් දේශනා කරලා තියෙනවා. දැන් සමහර විට මේක සරල සූත්‍රයක් නෙවෙයි, ටිකක් ගැඹුරු සූත්‍රයක්. එනිසා අපි ශ්‍රද්ධාවෙන් යුක්තව ගැඹුරුයි කියලා හිතන්නේ නැතිව කෙසේ හෝ මේ කියන දේවල් අවබෝධ කර ගන්නවා කියන අදහසින් ශ්‍රවණය කරන්නට ඕන. මොකද හේතුව ගාම්භීරු ධර්මයන් කරා තමන්ගේ సంతානය පිහිටුවා ගන්නට අපහසු වෙනවා. ඒට හේතුව තමයි සාංශාරික වශයෙන් සත්වයා පුරුදු වෙලා ඉන්නේ සරල ධර්මයකට හිත යොමු කරලා ඒ ඔස්සේ තමන් නොඑක් ආකාරයේ කුසල ධර්මයන් කරමින් පැමිණෙන්නට. ඒ නිසාම ගාම්භීරු ධර්මයන් කරා සිත යොමු කරන්නට හදනකොට මොකද වෙන්නේ? නීවරණ ධර්මයන් සිතට බාධා කරනවා. සිතට බාධා කරනකොට තමන්ට හිතෙන මේවා ගැඹුරු වැඩි ඉනි. අපි ගිහියෝ නේද? අපිට මේ තරම් දේවල් අවබෝධ කරගන්න පුළුවන්ද? ඔන්න ඔය විදිහට නොඑක් ආකාරයේ නීවරණ ධර්මයන්ගෙන් හිත පෙළන්න පටන් ගන්නවා. ඉතින් එහෙම නොවේ අපි ශ්‍රද්ධාව පෙරදැර කරගෙන මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ කුමන ආකාරයෙන්ද දේශනා කරේ කියන එක අපි තේරුම් ගන්නට බලමු. දැන් මේ පළවෙනි කාරණාව හැටියට දේශනා කරන්නේ විතක්ක, විචාර, පේතිසුක ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යාන උපදවා ගන්නට අවශ්‍යයි කියලා. ඒ ප්‍රථම ධ්‍යානෙ උපදවාගෙන ඒකේන කල්පනා කරන්නට කියලා කියනවා. මේ ප්‍රථම ධ්‍යානයේ වනාහි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් එකක්, සිතෙන් හටගත් එකක්. ඒ නිසා මේ ඒකාන්ත වශයෙන් අනිත්‍යයි, ස්ථීරව පවතින්නේ නැහැ, වෙනස් වෙනවා කියලා විදර්ශනාවට හරවන්න කියලා කියනවා. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා කියලා කියන්නේ ඒකාන්තයෙන්ම ඒ දේ සංකත ධර්මයක් බවට පත් වෙනවා. සංකත ධර්ම කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් ධර්මතාවයන්. එහෙනම් මේ ලෝකයේ තුල පවතින හැම දෙයක්ම හේතුඵල ධහමට අනුකූලව සකස් වෙච්ච දේවල්. අංගුත්තර නිකායේ තිකනිපාතයේදී මේ සංකත වස්තුන් තුල තිබෙන ලක්ෂණ තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තීනිමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි කතමානි තීනි උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. මහණෙනි, තීනිමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි, මේ සංකත වස්තුන් තුල ලක්ෂණ තුනක් විද්දමාන වෙනවා. උප්පාදෝ පඤ්ඤායති, හට ගැනීමක් පේන්න තියෙනවා. වයෝ පඤ්ඤායති, වෙනස් වීමක් පේන්න තියෙනවා, වෙනසීමක්. ඊළඟට තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති, වෙනස් වීම තුල පැවැත්මක් දකින්නට ලැබෙනවා. මේවා තමයි සංකත වස්තුන් තුල තියෙන ලක්ෂණ තුනක් හැටියට දේශනා කළා. ඉතින් එතකොට ප්‍රථම ධ්‍යානෙ උපදවාගත්ත කෙනත් කල්පනා කළ යුතුයි මේ ප්‍රථම ධ්‍යානය කියලා කියන්නේ
ස්ථීර වශයෙන් පවතින දෙයක් නෙවි. ප්‍රථම ධ්‍යානය කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක්. හේතු ප්‍රත්‍යයන්ගෙන් යමක් හටගත්තා නම් ඒ ස්වභාවය තමයි වෙනස් වෙන ස්වභාවය. ඉතින් ඒ නිසා ඒකාන්තයෙන් මේ ප්‍රථම ධ්‍යානයත් වෙනස් වෙනවා කියලා අවබෝධ කරගන්නට අවශ්‍යයි. ඊළඟට දේශනා කළා මේ විදිහටම මේ කෙනා ගැඹුරට නැවත නැවත මේ ඔස්සේම තමන්ගේ සිත මෙහෙයවෙනකොට මෙයාට මෙහි තිබෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මය අවබෝධ වෙනවා. ඒ නිසා ඒ කෙනා නොපමිනියා වූ නිර්වාණය අවබෝධ කරන්නට සුදුසු ධර්මයක් බවට පත් වෙනවා කියලා මේ පළවෙනි ධර්මයේ දේශනා කළා. බැරි වෙලාවත් ඒ කෙනාට නිර්වාණය කරා එළබෙන්නට නොහැකි වුණොත් ඊළඟට දේශනා කළා පංච ඕරම් භාගීය සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරලා නැවත කාම ලෝකයට නොයන එහිම පිරිනිවන් පාන කෙනෙක් බවට පත් වෙනවා කියලා. ඒ කියන්නේ පංච ඕරම් භාගීය සංයෝජන කියලා සංයෝජන ධර්මයන් පහක් තියෙනවා. කාම මුලින්ම සඳහන් වෙන්නේ සක්කාය දිට්ඨිය. ඊළඟට විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, කාමරාග පටිග. මේවට කියන ඕරම් භාගීය සංයෝජන ධර්ම කියලා. ඊළඟට උද්ධම් භාගීය සංයෝජන ධර්ම කියලා තව පහක් තියෙනවා. දැන් මෙතනදී පෙන්වලා දෙන්නේ ඕරම් භාගීය සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරලා කියන්නේ අනාගාමී බවට පත් වෙනවා කියන එකයි මෙතන කියන්නේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්මයන් තුන ප්‍රහාණය කිරීමෙන් සෝවාන් ඵලයට පත් වෙනවා. ඊළඟට ඒ තුනත් ඇතුළු කොටගෙන කාමරාග පටිග කියන සංයෝජන ධර්මයන් සම්පූර්ණ වශයෙන් ප්‍රහාණය කරන්නේ නැහැ. ඒක යටපත් කරනවා. ඒ කියන්නේ අර ඖදාරික වශයෙන් මතුවෙන්න දෙන්නේ නැහැ. ඒ සම්පූර්ණ වශයෙන් ප්‍රහාණය නොකළ ඒ කාමරාග පටිග කියන සංයෝජන ධර්මයන් යටපත් වුණ අවස්ථාව තමයි සකදාගාමි අවස්ථාව කියලා කියන්නේ. ඊළඟට සම්පූර්ණයෙන්ම මේ ඕරම් භාගීය සංයෝජන ධර්ම පහම, ඒ කියන්නේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, කාමරාග පටිග කියන මේ සංයෝජන ධර්ම පහම ප්‍රහාණය කළා නම් ඒ කෙනා ඒකාන්තයෙන්ම අනාගාමී ඵලයට පත් වෙනවා. අනාගාමී ඵලයට පත් වුණා කියලා කියන්නේ ඒ කෙනා නැවත කාම ලෝකයට පැමිණෙන්නේ නැහැ. ඒ කෙනා ඒ ධ්‍යාන වඩලා අනාගාමී ඵලයට පත් වුණා නම් ඒ කෙනා ඒ ධ්‍යානයට අනුකූලව උත්පත්තිය ලබනවා. උත්පත්තිය ලැබලා එහිදීම පිරිනිවන් පානවා කියලා ওই පළවෙනි කාරණාව දේශනා කළා. ඊළඟට දේශනා කරනවා දෙවෙනි කාරණාව හැටියට. දැන් මුලින් සිහිපත් කරේ විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම අධ්‍යානය. ඊළඟට දේශනා කරනවා පීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိය අධ්‍යානය යම් කිසි කෙනෙක් උපදවා ගන්නවා. ද්විතීයි අධ්‍යානය උපදවාගෙන ඒ ද්විතීයි අධ්‍යානය උපදවා ගත්තට පස්සේ කෙනා කල්පනා කරනවා මේ දෙවෙනි ධ්‍යානයේ වනාහි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක්. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් නිසා ඒකාන්තයෙන්ම මේ ධ්‍යානය පවා අනිත්‍ය ස්වභාවයට පත්වෙන සුළුයි කියලා මනසිකාර කරන්න පටන් ගන්නවා. විදර්ශනා වඩනවා. දැන් විදර්ශනා වඩනකොට බැරි වෙලාවත් ඒ කෙනාට බැරි වුණොත් මේ ජීවිතයේ අරහත් ඵලයට පත් වෙන්නට අර මුලින් කියපු විදිහට ඕරම් භාගීය සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරලා අනාගාමී ඵලයට පත් වෙලා එහිම පිරිනිවන් පානව නැවත මේ ලෝකයට පැමිණෙන්නේ නැහැ කියලා දේශනා කළ දෙවෙනි කාරණාව හැටියට. ওই විදිහට පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය කියන මේ සතර ධ්‍යානම උපදවනවා. සතර ධ්‍යානම උපදවලා ඒ ධ්‍යානයන්ගේ අනිත්‍ය ස්වභාවය හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් එකක් කියලා කල්පනා කරලා විදර්ශනා වඩලා ඒ කෙනා මේ ආකාරයෙන් අර පළවෙනි ධ්‍යානය මානසිකාරකලේ යම් ආකාරයකින්ද ඒ ආකාරයට මේ ධ්‍යාන හතරම මානසිකාරකල යුතුයි කියලා මේ සූත්‍රයේදී දේශනා කරනවා. ඒතර දැන් මෙතන කාරණා හතරක් දේශනා කරලා තියෙනවා. ඊළඟට දේශනා කරනවා ඒ වගේම ගෘහපතිය යම් කිසිවෙක් අප්‍රමාදී ධර්මයක පිහිටලා ඒ වගේම කෙලෙස් තවන වීරියෙන් යුක්තව ජීවිත අපේක්ෂාව හැරදමලා ඒ කෙනා නොපමිනියා වූ නිර්වාණය සාක්ෂාත් කරලීමේ අදහසින්
නොමිදුනා වූ සිත කෙලසුන්ගෙන් මුදවා ලීමේ අදහසින් එක් දිසාවක් පුරාවටම මෛත්‍රිය සහගත සිත පතුරවනවා. ඒ විදිහටම දෙවෙනි දිසාවටත් මෛත්‍රී ධ්‍යානය පතුරවනවා. තුන්වෙනි දිසාවටත් හතරවෙනි දිසාවටත් උඩ යට සරසකේන මේ සියලු දිශාවන් කෙරෙහි ව්‍යාපාද රහිත වූ අප්‍රමාණ වූ මෛත්‍රී සිතින් යුක්තව මෛත්‍රී ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. එහෙම වාසය කරනකොට එහි ඇලිමින් සතුටු වෙමින් වාසය කරමින්ම ඒක නා මානසිකාය කරනවා. මේ මෛත්‍රී ධ්‍යානය වනාහි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක්. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් නිසා ඒකාන්තයෙන්ම මේ ධ්‍යානය අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන්ටපත් වෙනවා කියලා විදර්ශනා වඩනවා. අන්න එසේ වඩන කල්හි අන්න ඒ කෙනා යම් හේකින් ත්‍රිලක්ෂණ ධර්මයන් මනවින් අවබෝධ වෙලා සියලු කෙලෙසයන් දුරු කරලා නිර්වාණ අවබෝධය ලබනවා කියලා දේශනා කළා. යම් හේකින් නිර්වාණ අවබෝධය ලබන්නට නොහැකි වුණොත් පංචෝරම් භාගීය සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරලා මුලින් සඳහන් කරපු ආකාරයටම අනාගාමී ස්වභාවයටපත් වෙලා එහිම පිරිනුවන් පානව නැවත මේ ලෝකයට එන්නේ නැහැ කියලා දේශනා කළා. මේ විදිහටම කරුණා උපදවනවා. ඒ වගේම මුදිතාව උපදවනවා, උපේක්ෂාව උපදවනවා. එතකොට කරුණා වගේම මුදිතාවත් උපේක්ෂාවත් කියන ඒ අප්‍රමාණ චෛසික ධර්මයන්. ඒ කියන්නේ සමහර විට අපි භාවනා එක එක වශයෙන් මානසිකාර කරන සසර සතර බ්‍රහ්ම විහරණ හැටියට පැහැදිලි කරන මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ ධර්මයනොත් අර ආකාරයටම සතර දිසාවට මුඩ යට සරස සියලු දිසාවන්හි අප්‍රමාණ ආකාරයට විහිදුවනවා උපදවාගෙන. ඒ විහිදුවන ගමම්ම ඒ කෙනා මානසිකාර කරනවා මේ කරුණා ධ්‍යානයත් ඒකාන්ත වශයෙන්ම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක්. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන තියෙන නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයන්ට ලක් වෙනවා. ඒ වගේම මුදිතාවත් ඒ ධ්‍යානෙත් ඒකාන්තයෙන් හේතුඵල ධහමට අනුකූලව හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයන්ටපත් වෙනවා. ඒ වගේම උපේක්ෂා ධ්‍යානයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයන්ටපත් වෙනවා හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් නිසා කියලා විදර්ශනා වඩනවා. ඉතින් එහෙම වඩන කොටත් අර කියන ආකාරයට නොපමිනියා වූ නිර්වාණයට එළඹීමේ හැකියාව තියෙනවා. යම් හේකින් නිර්වාණයට එළඹෙන්නට නොහැකි වුණොත් පංච ඕරම් භාගීය සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරලා නැවත කාම ලෝකයට නොයන කෙනෙක් බවට පත් වෙනවා. එෙහිදි මේ පිරිනිවන් පානවා කියලා දේශනා කළා. එතකොට රූපවචර ධ්‍යාන හතරත් මේ කියපු අප්පමඤ්ඤා හතරත් කියන මේ අට මේ විදිහට උපදවාගත යුතුයි කියන එක දේශනා කරනවා. ඊළඟට දේශනා කරා ඒ විතරක් නෙවෙයි ගෘහපති භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ලෝකයේ තියෙන තමන්ගේ ඉඳුරන්ගෙන් ලබා ගන්නා වූ සියලුම අරමුණු මනසිකාර නොකර ඒකේන මේ ආකාශය අනන්තයි ආකාශය අනන්තයි කියලා පමණක් මනසිකාර කරලා ආකාසානං ඡායතන කියන අරූපවචර ධ්‍යානය උපදවනවා. අරූපවචර ධ්‍යානය උපදවලා එහි ඇලෙමින් සතුටු වෙමින් ඒකේන නැවත මනසිකාර කරනවා මේ ආකාසානං ඡායතනය වනාහි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක්. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් නිසාම වෙනස් වෙනවා, අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. ඒ වගේම දුක්ඛ ස්වභාවයටපත් වෙනවා, අනාත්ම ස්වභාවයටපත් වෙනවා කියලා ඒකත් අර විදිහටම ත්‍රිලක්ෂණයට හරවනවා. ත්‍රිලක්ෂණයට හරවනකොට ඒ කෙනා යම් හේකින් ඒකාන්ත වශයෙන්ම නොපමිනියා වූ නිර්වාණය සාක්ෂාත් කරන්නට පැමිණෙනවා, ප්‍රතිවේද කරනවා කියලා දේශනා කළා. යම් හේකින් නිර්වාණ අවබෝධය කරන්නට නොහැකි වුණොත් ඒ කෙනා පංච ඕරම් භාගීය සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරලා නැවත කාම ලෝකයට නොයන කෙනෙක් බවට පත් වෙනවා. එහිදිම පිරිනවන් පානවා කියලා දේශනා කළා. ගෘහපති ඒ විතරක් නෙවෙයි ආකාසානං ඡායතනෙ හැරලා ඊළඟට ඒ කෙනා විඥානං ඡායතනය ධ්‍යානෙ උපදවන විඥානය අනන්තයි, විඥානය අනන්තයි කියලා විඥානං ඡායතනෙ උපදවනවා. ඒකත් ඒ විදිහටම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක් කියලා මනසිකාර කරලා අර මුල් ආකාරයෙන්ම මනසිකාර කරනවා. ඒ වගේම ගෘහපති ඒ විතරක් නෙවෙයි
ඒ මුල් ධ්‍යානාංග වගේම ආකාසානංචායතන විඤ්ඤාණංචායතන උපදවනවා. ඊළඟට ඒ කෙනා ආකින්චඤ්ඤායතන ධ්‍යානයත් උපදවනවා. ආකින්චඤ්ඤායතන ධ්‍යානයත් උපදවලා ඒකත් අර මුල් ආකාරයටම මනසිකාර කරනවා. මේ ධ්‍යානය වනාහි හේතුඵල ධමයට අනුකූලව හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක්. ඒ නිසාම අනිත්‍ය වූ ස්වභාවයන්ටපත් වෙනවා. දුක්ඛ ස්වභාවයටපත් වෙනවා. අනාත්ම ස්වභාවයටපත් වෙනවා කියලා ත්‍රිලක්ෂණයට හරවනවා. ත්‍රිලක්ෂණයට හරවනකොට යම් හේකින් ඒ කෙනා මිපමණ කාලයක් ප්‍රතිවේද නොකරපු අවබෝධ නොකරපු සාක්ෂාත් නොකරපු උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරන්නට හැකියාවක් ලැබෙනවා. එසේ නොහැකි වුණොත් පංච ඕරම්භාගීය සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරලා නැවත කාම ලෝකයට නොයන එහිම පිරිනිවන් පාන කෙනෙක් බවට පත් වෙනවා කියලා දේශනා කළා. එතකොට මේ සූත්‍ර දේශනාව තුළ මේ ධර්මතා 11ක්ම දේශනා කළා. ඒ කියන්නේ රූපවචර ධ්‍යාන 4යි. ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය කියලා මේ රූපවචර ධ්‍යාන 4 දේශනා කළා. ඊළඟට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ අප්‍රමඤ්ඤා 4ත් ඒ විදිහටම දේශනා කළා. ඊළඟට ආකාසානංචායතනය, විඤ්ඤාණංචායතනය, ආකින්චඤ්ඤායතනය කියන අරූපවචර ධ්‍යාන 3ක් දේශනා කළා. ඉතින් මේ දේශනාව මේ කාරණා 11ක් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ගෘහපතියට දේශනා කළා. ගෘහපතියට දේශනා කළාට පස්සේ මේ ගෘහපතිය කියනවා, ස්වාමීනි, එක නිධානයක් සොයාගෙන ගිය පුරුෂයෙක්ට නිධාන 11ක් යම් කිසි කෙනෙක් පෙන්වනවා වගේ ඔබ වහන්සේ මට නිධාන 11ක් කියලා දුන්නා. ඒ කියන්නේ සසරෙන් මිදීම සඳහා එක මාර්ගයක් හොයාගෙන ගියපු මාහට ඔබ වහන්සේ මාර්ග 11ක් පෙන්වලා දුන්නා. ඒක හරියට ස්වාමීනි දොරටු 11කින් සමන්විත වෙච්ච ගයක් තියෙනවා. යම් හේකින් මේ ගෙය ගිනි ගන්නා වේලාවේදී මේ දොරටු 11න්ම මෙයාට යම් කිසි සහනයක් ලැබෙනවා වගේ ස්වාමීනි ඔබ වහන්සේගේ දේශනාව තුළ මම මේ දොරටු 11න්ම යම් කිසි සැනසෙල්ලක් සෝයක් ලබනවා කියලා දේශනා කළා. ඉතින් මේකයි මේ සූත්‍ර දේශනාවේ සාමාන්‍ය තේරුම. දැන් සූත්‍රය කියවගෙන ගියොත් ওই කාරණා 11 තමයි අපිට දකින්නට ලැබෙන්නේ. දැන් මේ සූත්‍ර දේශනාව තුළ කියවුනේ කුමක්ද කියන එක අපි ඊළඟට පැහැදිලිව තේරුම් ගන්නට ඕන. දැන් මෙතනදී අදහස් කරන්නේ නිර්වාණය අවබෝධ කරගන්න කෙනෙක් කුමන ආකාරයකින්ද පිළිපදේ යුත්තේ කියන එකයි මෙතන කියලා දෙන්නේ. එතකොට නිර්වාණය අවබෝධ කරගන්න කෙනෙක්ට කරන්නට ඕන වැඩකටයුතු මහා ගොඩක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ධ්‍යානයක් උපදවා ගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. අඩුම ගානේ ප්‍රථම ධ්‍යානයවත්. මොකද හේතුව ප්‍රථම ධ්‍යානය විතරක් නෙවෙයි සියලු ධ්‍යාන උපදවන්නත් මාර්ගඵල අවබෝධය ලබන්නත් තමන් උත්පත්තියෙන්ම සුදුසු කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඒ කියන්නේ දැන් අපේ මනුස්ස ලෝකෙ ඉපදුණු පමණින් අපිට ධ්‍යාන උපදවන්නවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවත් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දිනක් තමන් වහන්සේගේ නියසිලට පස්වල්පයක් අරගෙන දේශනා කළා, මහණෙනි මේ මහා පොළව හා සමානව බලනකොට මේ නියසලේ තියෙන පස්වල්පයක් බොහොම ටිකයි. ඒ වගේ සම්බුද්ධ ශාසනයක් තුළ මේ මහා විශාල ජීවීන් පිරිසක් වාසය කරන මේ විශ්වය තුළ ලෝකයේ තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරෙන් එතර වෙන්නේ මේ නියසලේ තියෙන පස්තරම් කුඩා ස්වල්පයක් කියලා කියනවා. මේ මහා පොළව හා සමාන විශාල පිරිසක් නැවත නැවත සසරට එකතු වෙනවා කියලා කියන භවයෙන් භවයට උත්පත්ති ලැබමින්. දැන් ඒකෙන්ම තේරෙනවා එතකොට හැමෝටම ධ්‍යාන මාර්ගඵල උපදවන්න ලැබෙන්නේ නැහැ කියලා. එහෙනම් ධ්‍යාන මාර්ගඵල උපදවන්නට සමන් සුදුස්සෙක් බවට පත් වෙන්නට ඕන. ඒකට සුදුසුකම් විශේෂ වශයෙන්ම දෙකක් සම්පූර්ණ කරන්නට ඕන. උපමාවක් වශයෙන් අටුවාචාර්යයන් වහන්සේලා පෙන්වලා දීලා තියෙනවා, චරණං පාද පක්ඛංච විජ්ජං තුණ්ඩ සමං සමං සම්පූර්ණත්වාන පක්ඛේයුං බුඤ්ජිතුං අමතං රසං කියලා. ඒ කියන්නේ ගහක තියෙන ඵලයක් අනුභව කරන්න
ගමන් කරන පක්ෂියෙක් ඒ ඵලය අනුභව කරගීම සඳහා කාරණා දෙකක් සම්පූර්ණ කරන්න ඕන. ඒ කියන්නේ දැන් ගස් දෙකක් තියෙනවා. එක ගහක පක්ෂියෙක් ඉන්නවා. ඊට නොදුරින් තවත් ගහක් තියෙනවා. ඒ ගහේ නොඑක් ආකාරයේ ඵල හටගෙන තියෙනවා. දැන් ඊට නොදුරින් ගහක ඉන්න පක්ෂියා මේ ගහ ළඟට ගිහිල්ලා මේ ඵලය රස විඳින්න ඒ කෙනා කාරණා දෙකක් සම්පූර්ණ කළ යුතුයි. එකක් තමයි ගහ ළඟට පියාඹගෙන යන්න ඒ කෙනාට පියාපත් තියෙන්නට ඕන. ඒකක්. ඊළඟට කියනවා ගහ ළඟට ගිහිල්ලා ඵලය භුක්ති විඳින්න නම් ඒ පක්ෂයාට හොටයක් තියෙන්නත් ඕන. බැරි වෙලාවත් පියාපත් පමණක් තිබිලා හොටයක් නැති වුණොත් ගහ ළඟට ගිහිල්ලා බලාගෙන ඉන්න වෙන්නේ කන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම පියාපත් නැතිව හොටයක් විතරක් තිබුණොත් ඈත ඉඳලා බලාගෙන ඉන්න වෙන්නේ යන්නේ විදිහක් නැහැ ගහ ළඟට. මේ අටුවාචාරින් වහන්සේලා දක්වන උපමාවක්. දැන් එතකොට කියන දැන් මේක කොහොමද ධර්මය අවබෝධ කිරීම සහ ධර්මය අවබෝධ නොකිරීම සඳහා සත්වයාට ගලපන්නේ? අන්න කියනවා එකගේ චරණං පාදපක්ඛංච විජ්ජං තුණ්ඩ සමං සමං. චරණ ධර්ම තමයි පියාපත් කියලා කියනවා. චරණ ධර්ම සමානයි පියාපත් වලට, විජ්ජා ධර්ම සමානයි තුඩට. එතකොට දැන් මේ උපමාව අපි ධර්මයේ පැත්තට හැරෙව්වොත් මේ ලෝකයේ තුල සම්බුද්ධ ශාසනයක් පහළ වෙනවා, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලයක. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි අමෘත වෘක්ෂය කියලා කියන්නේ. එතකොට ඒ අමෘත වෘක්ෂය ළඟට යන්න බලාගෙන ඉන්න පක්ෂීන් වගේ තමයි කියනවා මේ සාමාන්‍ය ලෝකේ ඉන්න ජනයා. කෙලස් බරිත පෘථජ්ජන සත්වයා. එතකොට මේ පෘථජ්ජන සත්වයා සම්මා සම්බුදු රජාණන් වහන්සේ කියන අමෘත ඵල හට ගන්න වෘක්ෂය ළඟට යන්නට ඕන. ඒ අමෘත වෘක්ෂයේ හට ගන්නව සෝවාන් ඵල, සකදාගාමි ඵල, අනාගාමි ඵල, අරහත් ඵල කියන මේ මාර්ගඵල හට ගන්නවා. එතකොට යම්කිසි සත්වයෙක්ට බුදුරජාණන් වහන්සේ අභිමුවට යෑම සඳහා, ඒ කියන්නේ බුද්ධෝත්පාද කාලයක් තුළ උත්පත්ති ලැබීම සඳහා, ඒ කියන්නේ ගහ ළඟට ඒ මහා සමානයි, ඒ කෙනාට තියෙන්නට ඕන පියාපත්. පියාපත් කියලා කියන්නේ චරණ ධර්මයන්. ඒව තමයි සිල් සමාදන් වීමෙන්, දන් දීමෙන්, නොඑක ආකාරයේ තමන්ව අප්‍රමාණ කුසල ධර්මයන් කරනවා, නොඑක ආකාරයේ ආමිස වශයෙන්. ඒ හැම කුසල ධර්මයක්ම චරණ ධර්මයන් හා සමානයි. ඒ චරණ ශ්‍රද්ධාවත් එහෙමයි. ඒ චරණ ධර්මයන් තුලින්, ඒ කියන්නේ දන් දීලා සිල් ආරක්ෂා කරලා තවත් අප්‍රමාණ කුසල ධර්මයන් සසර පුරාම සිද්ධ කරලා තිබුණොත් තමයි ඒ කෙනා සුගති ලෝකයක් තුල උත්පත්තිය ලබන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලයක තමන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහෙන, ඒ ධර්මයේ වටහා ගන්නට පුළුවන් ශක්තියක් ඇතිව මහා ප්‍රඥාවන්ත විදිහට උත්පත්තියක් ලැබීම තමයි පක්ෂියා අර ගහ ළඟට පැමිණුණා කියලා සඳහන් කරන්නේ. ඒ කියන්නේ පියාපත් ලැබුණා ගහ ළඟට එන්නට. නමුත් ගහ ළඟට ආවට බෑ. ඒ ගහේ තියෙන ඵල භුක්ති විඳින්න නම් ඒ පක්ෂයාට තුඩක් තියෙන්න ඕන. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ නැමැති අමෘත ඵල හට ගන්න වෘක්ෂය ළඟට ආපු මේ පෘථජ්ජන සත්වයාට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අති ගම්භීරු පරමාර්ථ ධර්මයන්ගෙන් සමන්විත වෙච්ච චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න තීක්ෂණ වූ ප්‍රඥාවක් තියෙන්නට ඕන. එහෙනම් තීක්ෂණ වූ ප්‍රඥාවට තමයි තුඩ කියලා දේශනා කළේ. ඒකයි විජ්ජං තුණ්ඩ සමං සමං කියලා දේශනා කළේ. අන් සම්පූර්ණත්වාන පක්ඛේයං බුඤ්ජිතුං අමතං ඵලං. මෙන්න මේ කාරණා දෙකම සම්පූර්ණ කරගත් පක්ෂියා මේ ඵලයේ රස විඳිනවා වගේ මේ කාරණා දෙකින්ම සමන්විත වෙච්ච කෙනා අන්න බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ගැඹුරු ධර්මයන් වටහාගෙන මාර්ගඵල අවබෝධයෙන් නිර්වාණය සාක්ෂාත් කරගන්නවා. දැන් එතකොට බලන්න අද සමහර අය බොහෝ විට කියන දෙයක් තමයි අපි කොච්චර බණ ඇහුවත් මාර්ගඵල අවබෝධ වෙන්නේ නැහෙනේ. එහෙමනේ. එතකොට කොයිතරම් අපි ධර්මයේ ශ්‍රවණය කළත් සමහර විට සසර පිළිබඳව ජීවිතය පිළිබඳව හාංක විශ්සයක්වත් වැටහෙන්නේ නැහැ. චුට්ටක්වත් බයක් ඇති වෙන්නේ නැහැ සසරට. ඒ හේතුව බණ අහලා ඉවර වෙලා
නැවත අපි ලෝකයට වැටිච්ච ගමන් ආයෙත් අර පුරුදු දේවල් මෙන්න කරන්නේ නේ. පුරුදු ඒවටම කොහමද සත්වයා નિરાයාසයෙන්ම යොමු වෙනවා. ඒතකොට ආයෙත් දවසක බණක් අහපුවාම අන්න ආයෙත් මතක් වෙනවා. ආයෙත් අපි සසරේ ඉන්නේ කියලා. ඉතින් ඕන් ওই විදිහට මේක එකින් එක පහ වෙනවා. දැන් මේ බණ කොයිතරම් ශ්‍රවණය කළත් ධර්මයේ ඇහුවත් බණ පොත් කියෙව්වත් කුමක් නිසාද අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොවෙන්නේ? අන්න අවබෝධ නොවෙන්නේ හේතුව තමයි අපි ගහ ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. දැන් ගහ ළඟට ආවා අපිනේ. දැන් ගහ ළඟට ඇවිල්ලා ඉන්නේ මේ බුද්ධෝත්පාද කාලයක් තුළ ධර්මය අහනවා. ගහම් පාමුල ඉන්නේ. නමුත් ඵල රස භුක්ති විඳින්න හැකියාවක් නැහැ. කුමක් නිසාද? තීක්ෂණ වූ ප්‍රඥාවක් නැති නිසා. එහෙනම් චරණ ධර්ම සසර පුරා දියුණු කරලා තිබ්බට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න බෑ දන් දුන්නට. දන් දෙන කුසලයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. සීලය ආරක්ෂා කිරීමේ කුසලයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඒකට උපකාරයක් වෙන හැම කුසලයක්ම. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න නම් ඒ කෙනාට පරමාර්ථ ධර්මයන්ගේ සූක්ෂම වූ ස්වභාවයන් තේරුම් ගන්නට තීක්ෂණ වූ නුවණක් ප්‍රඥාවක් තියෙන්න ඕන. එතකොට පියාපත් ලැබෙනවා සුගති ලෝකයක් කරා එන්න අර කියන දන් දීමෙන් සිල් රැකීමෙන් තවත් අප්‍රමාණ වූ කරන කුසල ධර්මයන් සිදු කිරීමෙන්. නමුත් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්න නම් ඊට වඩා ලොකු දෙයක් කරන්න තියෙනවා. කුමක්ද ඒ කරන්න තියෙන්නේ? ඒ තමයි ත්‍රිපිටක ධර්මය හොඳට ඉගෙන ගන්න එක. ත්‍රිපිටකයේ ධර්මයේ තුලිනුත් ගැඹුරුම ධර්මයේ කොටාසය තමයි අභිධර්ම පිටකය කියලා කියන්නේ. අන්න අභිධර්ම පිටකයේ තුල තමයි මේ පරමාර්ථ ධර්මයන් සූක්ෂම විදිහට බුදුරජාණන් වහන්සේ බෙද බෙදා දක්වලා තියෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක්ට පරමාර්ථ ධර්මයන් කෙරෙහි යොමු කළ හැකි තීක්ෂණ වූ ප්‍රඥාවක් නුවණක් නැහැ කියලා කියන්නේ ඒ කිනාට චතුරාර්ය සත්‍ය ධර්මයේ වැටෙන්නේ නැහැ කියන එකයි. දැන් ඒක හිතලා බලන්න. සාංසාරික ජීවිතයේ පුරාවටම අපි බොහෝසෙන් පෘතජ්ජන සත්වයන් කැමැත්තක් දක්වන්නේ සාමාන්‍ය දේවල් ලෞකික දේවල් ග්‍රහණය කරගන්න. මේ හැටි සසරේ හැටි. මොකද අනවරාග්‍රිකෝ සසරක් පුරාවට ඇවිදගෙන යන ගමනක් එකපාරට වෙනස් කරන්න බෑ. ඒ හිතේ හැටි එහෙමයි. එතකොට දැන් සසරේ උත්පත්ති ලැබන සත්වයෙක්ට බුද්ධෝත්පාද කාලවල මුණ ගැහෙන්නේ බොහෝම අඩුවෙන්. හේතුව තමයි බුදුරු හැම කාලයකම උපදින්නේ නැහැ. සමහර වෙලාවල් වලදී කල්ප දහස් ගණනක් තියෙනවා කිසිදු බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. දැන් කොච්චර දැන් කල්පයක් කියන්නේ බලන්න කොච්චර කාලයක්ද නේ? දෙක දවසක් ස්වාමීන් වහන්සේ නමක් විමසා සිටියා ස්වාමීනි කල්පයක් කියන්නේ කොච්චරද? සංයුත්ත නිකායේ සාසප සූත්‍රය හා පබ්බත සූත්‍රය මේකට උපමා දෙකක් දක්වලා තියෙනවා. පබ්බත සූත්‍රය කියන්නේ යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස ඒක ඝන මහා කළු ගල් පර්වතයක් තියෙනවා. යම් කිසිවෙක් සිනිදු සලුවක් අරගෙන අවුරුදු 100කට හෝ 1000කට වතාවක් මේක යාන්තමින් පිරිමදිනවා. සිනිදු සලුවකින් අවුරුදු 1000කට එක වතාවක්. මොහොම ගිහිල්ලා යම් හේකින් මේ මහා විශාල පර්වතය අබෑටයක් සහ කුඩා බවට පත්වේවි. එනම් බුදු කල්පේ නම් ගෙවිල අවසන් වෙන්නේ නැහැ කියලා දේශනා කළා. කොච්චර කාලයක්ද කල්පය කියලා කියන්නේ? තේරෙනවද උපමාව ඒක? ඒතර කොයිතරම් කාලයක්ද කල්පය කියලා කියන්නේ? ඉතින් එතකොට කියනවා මේ වගේ කල්ප එකක් නෙවෙයි දෙකක් නෙවෙයි සියයක් නෙවෙයි දහසක් නෙවෙයි දසදහසක්. ඊටත් වඩා සමහරක විට තියෙනවා කල්පයන් කිසිදු බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඒතර බුදුවරු පහළ නොවුනා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය කියන නාමයවත් අහන්නට ලැබෙන්නේ නැහැ. එතකොට ත්‍රිපිටක ධර්මයේ කොහෙත්ම නැහැනේ. එතකොට ඒ කාලේ සත්වයා නොඑක් මිත්‍යා දෘෂ්ටීන් වල එල්බගෙන නොඑක් මහා අකුසල ධර්මයන් කරගෙන මම්මුලාවටපත් වෙලා අඳුරේම සසර ගමන යනවා. ඒවර අඳුරු යුග, අඳුරු කාල පරාසයන්. ඉතින් බුදු කෙනෙක් පහළ වෙච්ච කාලයක තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයවත් අහන්නට ලැබෙන්නේ. අන්න එවන් කාලයක් තුළ මනුස්සාත්ම භාවයක් ලබා ගන්න කිතාමත් දුර්ලභයි. අන්න ඒකයි කියන්නේ. ඒ කියන්නේ අංග ප්‍රත්‍ය හොඳට තියෙන අඳගොළු බිහිරි ආදී භවෙන් තොර වෙච්ච මන්ද බුද්ධික භවෙන් තොර වෙච්ච සර්ව සම්පූර්ණ වූ ජීවිතයක් ලබා ගන්න එක හරිම අමාරුයි බුද්ධෝත්පාද කාලයක් තුළ. මොකද මේක අපි ඉල්ලා ගන්න දෙයක් නෙවෙයිනේ. මේ ජීවිතය කියලා කියන්නේ අපිට කර්මයෙන් හට ගන්න දෙයක් මේක. ඒතකොට කර්ම ශක්තිය අනුව තමයි මේ වෙනස්කම් තියෙන ලෝකයේ තුල හැමතැනම නානත්ත්‍ය කාය අනානත්ත්‍ය සංඥා කියලා
දේශනා කළේ ඒකයි. ඒ කියන්නේ දැන් මෙතන ඉන්න අය ගැන බැලුවත් එක එක කයවල් එක එක සංඥාවල්නේ. දැන් මම මේ කියන දේ සමහර අයට එක එක විදිහට ග්‍රහණය වෙන්නේ. සමහරුන්ට හොඳට තේරෙනවා වෙන්න පුළුවන්. සමහරුන්ට මධ්‍යස්තව තේරෙනවා වෙන්න පුළුවන්. සමහරුන්ට මොනවද මේ කියන්නේ කියලා හිතෙන්න වෙන්න පුළුවන්. සමහරුන්ට එපා වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. මොකද්ද මේ විෂමතාවය? අන්න ඉන්ද්‍රිය ධර්මයන් කිතෙන විෂමතාවයනේ. එතකොට ඒ කියන්නේ මේ ලෝකේ උත්පත්ති ලැබන්නේ කර්මයෙන් කියලා කියවනේ. ඒ කියන්නේ පෙර ජීවිතයේ කුසලා කුසල කර්මයක් අරමුණු වීමෙන් චුතිචිත්තේට ඒ විපාකයක් හැටියට තමයි ප්‍රතිසන්දිය ලබන්නේ සුගති ලෝකයක් තුළ කුසලයක. එතකොට උත්පත්ති ලැබනකොට ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයේ හැටියට ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයකට පමණයි ධ්‍යාන උපදවන්න පුළුවන් වෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. යම් කිසි කෙනෙක් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබලා නැත්නම් ඒ කෙනාට කොච්චර උත්සාහ ගත්තත් මේ ජීවිතයේ ධ්‍යාන උපදවන්නත් බෑ, මාර්ගඵල ලබන්නත් බෑ. හැබැයි උත්සාහ කරන්න ඕන, ඒක අපතේ යන්නේ නැහැ. ඒ නිසා එන එකයි කියවේ මුලින්ම අර දැන් තීක්ෂණ වූ ප්‍රඥාවකින් යුක්තව උත්පත්ති ලැබන, ඒ කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයක් බවට පත් වෙන්න මහා කුසලයක් තියෙන්නට ඕනේ. ඒ කියන්නේ සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික උත්කෘෂ්ඨ කුසලයකින් තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබලා දෙන්නේ. එතකොට තමයි පෙර ජීවිතයේ මරණාසන්න මොහොතේදී සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික උත්කෘෂ්ඨ කුසලයක් අරමුණු වුණා නම් අන්න එතනදී ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබලා දෙනවා. අන්න ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබලා දුන්න කෙනාට තමයි ධ්‍යාන මාර්ගඵල අවබෝධ කරන්න පුළුවන් තරම් සූක්ෂම ධර්මයන් වැටහෙන සෝක්ෂම ධර්මයන් කරා තමන්ගේ චිත්තය යොමු කරන්න පුළුවන් වෙන මහා ප්‍රඥාවක් ඇති උත්පත්තිය ලබන්නේ. එතකොට පරමාර්ථ ධර්මයන් වගේ ගැඹුරු චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න යන කෙනෙක් නම් ඒ කෙනා සම්පූර්ණ කරලා තියෙන්න ඕන ලක්ෂණ කීපයක්ම තියෙනවා. එකක් තමයි ඒ කෙනා ආත්ම භාවයන් ගණනාවක්ම මේ ත්‍රිපිටක ධර්මයේ හොඳට ඉගෙනගෙන පරමාර ධර්මයන් හොඳට ඉගෙනගෙන සමත විදර්ශනා වඩලා ඉතා විශාල විදර්ශනා ඥානයක් පහළ කරගෙන ඉන්නට ඕන. කියන්නේ සසර පුරාමත් එක භවයක් නෙවෙයි, දෙකක් නෙවෙයි, කල්ප ගණන් මේ සඳහා අපි වෙහෙසෙන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ අවබෝධ කරලීමේ උදෙසා 28 කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පිරුවා. එතකොට අනිකුත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ගත්තාම ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂය බැගින් පිරුවා. එතකොට අනිකුත් රහතන් වහන්සේලා ගත්තත් කල්ප ලක්ෂ ගණන් පාරමී පුරාගෙන ඇවිල්ලා තමයි මේ එක ගාථා පාඨයක් අහනකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුනේ. එතකොට එදා අස්සජී තෙරුන් වහන්සේ "යේ ධම්මා හේතු පබවා තේසං හේතු තථාගතෝ ආහ" කියලා කියනකොටම ශ්‍රාවකයාට සෝවාන් ඵලයට එළඹෙන්නට පුළුවන් වුණේ කුමක් නිසාද? අතීත කල්ප ගණන් තුල සම්බුද්ධ ශාසනයන් සම්මුඛ වෙච්ච වෙලාවකදී ඒ හැම ශාසනයකදීම බොහෝ විට සමාජයට පැවිද්දටපත් වෙලා ඒ ශාසනයන් තුල මේ ත්‍රිපිටක ධර්මයේ ඉගෙනගෙන සමත විදර්ශනා වඩලා අර පරමාර ධර්මයන් තුල හොඳට සිත පුහුණු කරලා විදර්ශනා වඩලා ආපු නිසා තමයි අර ධර්මයේ එක ගාථා පාඨයක් ඇහෙනකොටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙලා මගඵල ලබන්නේ. එතකොට දැන් බලන්න මේ ජීවිත තුල අපි නොයෙකුත් විට කල්පනා කරන අපිට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ නැහෙනේ. ඒතර කාගේද වරද? එහෙනම් හොයලා බලනකොට තේරෙන දෙයක් තමයි දැන් අපි මේ ජීවිතයේ මේ අයගේ ජීවිතම ඔය ඇත්තම තමන්ගේ ජීවිත තුලින් ආපස්සට මානසිකාර කරලා බලන්න තමන් කොතෙක් දුරට ගැඹුරු ධර්මයන්ට හිත යොමු කරනවද කියලා. දැන් අපි ගැඹුරු ධර්මයක් දේශනා කරු දැන් මෙතන පරමාර්ථ ධර්ම දේශනාවක් මේ සූත්‍රයට අදාළ කරගෙන අපි දේශනා කරන්න ගිහාම ගොඩක් වෙලාවට තමන්ට පුළුවන් දෙයකත් එක්ක ඒකාත්මික වෙන්න සමහර විට නොදැනීම හිත නාන ප්‍රකාර වූ ආරම්මණයන් කරලා විහිදිලා යනවා. ඒ විහිදිලා යන හේතුව කුමක්ද? මේ ගැඹුරු ධර්මයන්ට තමාන්ගේ හිත හුරු කරලා නැති නිසා. ඒක මේ ජීවිතේ විතරක් නෙවෙයි. සාංසාරික ජීවිතය තුලත් දැන් අපි හිතනවානේ ගොඩක් වෙලාවට අපිට මේ ජීවිතේ නිවන් දකින්න බෑ. ඒ නිසා අපි තවත් කුසල් කරගෙන ගිහිල්ලා ඊළඟ බුද්ධ ශාසනය තුල නිවන් දකින්නම් කියලා. එහෙම අදහසක් තියෙන ගොඩක් වෙලාවට. එතකොට දැන් මේක මේ ජීවිතේ විතරක් නෙවෙයිනේ කලේ. සමහර විට ගෞතම බුදුරජාණන් වහන්සේට විවරණ දුන්නු දීපංකර බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුලත් අපි ඉන්නේ නැති.
අපි එදත් හිතුවේ මේ ටිකම තමයි අපි හිතන්නේ ඇති අපි ඊළඟ බුද්ධ ශාසනේ නිවන් දකින්නම් කියලා හිතන්නේ ඇති. ඕන් ওই විදිහට ලැබෙච්ච හැම ජීවිතයකම අපි කරපු වැඩේ අර ගැඹුරු ධර්මයට හිත යොමු කරන්න අකමැතිකම නිසා සාමාන්‍යයෙන් ධනක් බණක් අහගෙන සීලයක් රැකගෙන ඊළඟ ශාසනයට හැමින් සැරේ යන් කියලා ආවා. මොකද වුනේ? ගෞතම බුදුහාඳුරු පාරමී පුරල සාරා සංකල්ප ලක්ෂයක් ගෙවාගෙන ඇවිල්ලා බුද්ධත්වයටපත් වෙලා 45 වසරක් ධර්ම දේශනා කරලා පිරිනිවන් පාලා අවුරුදු 1600ක් ගත වෙන වෙලාවෙත් අපි සසරේ. එතන ඉඳලත් අපි කල්පනා කරනවා අපි ඊළඟ බුද්ධ ශාසනය තුල එහෙනම් මේ ධර්මය අවබෝධ කරගන්නම් කියලා. යම් හේකින් පූර්වයේ වාසනාවකට මෛත්‍රිය සම්බුද්ධ ශාසනය මුණ ගැහුණා කියලා කියමු. කියන්න බෑ. සමහරට අපිට සම්මුඛ වුණා. දැන් අපිට මේ ජීවිතයේ පුරුද්ද තියෙන මොකක් කරලාද? අන්න මේ බුද්ධ ශාසනය අපිට පුරුද්ද තියෙන්නේ දන් දීලා සිල් ආරක්ෂා කරලා ඔය නොයෙකුත් සාමාන්‍ය කුසල ධර්මයන් කරලානේ අපිට මේ පුරුද්ද තියෙන්නේ. පරමාර්ථ ධර්මයන් ඉගෙනගෙන ත්‍රිපිටක ධර්මය හදාරලා ගැඹුරු අභිධර්මයේ වගේ දේවල් ඉගෙනගෙන පුරුද්දක් නැහැ. ඒ නිසා ඒ බුද්ධ ශාසනය සම්මුඛ වෙච්චහම මොකද වෙන්නේ? මේ හුරුව නැති නිසා අර පුරුදු දෙයටම යොමු වෙනවා. ඒ කියන්නේ සීල් සමාදන් වෙන්න, දන් දෙන්න, නොයෙකුත් කුසල ධර්මයන්ට යොමු වෙනවා. එතනදී අපි සිතවිල්ලක් ඇතිකර ගන්නවා. අපි එහෙනම් ඊළඟ ශාසනයේදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගමු කියලා. අන්න බලන්න, ඕන් ඕක තමයි සසරේ යන සත්‍යයෙන්ට වෙච්ච දේ. භවයෙන් භවයට, ආත්ම භවයෙන් ආත්ම භවයට මේ ගමන් කරගෙන යනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණංසවි. මේක අද අදම කරගන්න බලන්න කියලා දේශනා කළේ. පහු කරන්න කියලා කියවද? එහෙම දෙයක් දේශනා කරේ නෑ. බුදුහාඳුරු දේශනා කරේ මහණෙනි මම ඇසපිය හෙළන මොහොතක්වත් භවයක් නම් වර්ණනා කරන්නේ නෑ කියලා. අර මතක ඇති අනාගාමී වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් කල්පනා කරා මං බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලාම රහත් වෙන්නම් කියලා. බුදුරජාණන් වහන්සේ අපහාස කරා කිව්වා උපමාවට අසෝචි චුට්ට තිබ්බත් ගඳයි. ආන් ඒ වගේ කෙලස් පොඩ්ඩක් තිබුණත් මහා විපතක් වෙන්නේ. ඒ නිසා එහෙම දේශනා කළා තමයි දේශනා කරේ භවයක නම් ඇසීපිය හෙළන මොහොතක්වත් වර්ණනා කරන්නේ නැහැ කියලා. එතකොට ඒ කුමක් නිසාද? අවිනිශ්චිතතාවය එතන තියෙන්නේ. ඒ කියන්නේ මේ ලැබෙච්ච ජීවිතේ මේ සම්මුඛ වෙච්ච මොහොත ආය කුමන මොහොතක සම්මුඛ වේද කියලා කාටවත් කියන්න බෑ. ඒ කියන්නේ අය අපි මුලින්ම කිව්වේ සසරේ ස්වභාවය හොඳින් අපි තේරුම් අරගෙන තියෙන්න ඕනේ. මේ නොඑක් ආකාරයේ යන ගමනක් මේක. ඒ කියන්නේ තමන්ට සමහරට අවබෝධයක් නැහැ. අපි ගිය ජීවිතය අපිට මොකද උනේ? අපි දැන් මේ ජීවිත උත්පත්තිය ලැබලා ඉන්නවා. ඒ කොහොමද උනේ කියලා හාංකවෙස්සක්වත් දන්නේ නැහැ. තමන් ඉපදුනා ලැබෙච්ච ජීවිතය දරාගෙන අපි උහින්න අර කර්මානුරූප තමන්ට ලැබෙන දේවල්, තමන්ගේ උත්සාහයෙන් ලබා ගන්න දේවල්, අර සසර හුරුවට එන දේවල්, මේ දේවල් කරගෙන ඉන්නවා. නමුත් මෙතනින් පස්සේ අපිට මොකක් වෙයිද? අන්න සසර කියන එකේ මැදක් නැහැ. මැදක් නැති වෙන්න හේතුව තමයි මුලක් අගක් නැති නිසා. එහෙනම් පූර්ව කෙළවරකුත් නැහැ, ආරම්භයක් නැහැ, අවසානයකුත් සසරේ නැහැ. එහෙනම් මේ භව ගමන මේ විදිහටම ගියොත් මොකද වෙන්නේ? අවසානයක් දකින්න ලැබෙයිද? නැහැ. කල්ප සිය දහස් ගාණන් ඉදිරියට යනවා. ඒක සැපයක්ද සසර යන එක? නැහැ. සැපය කියලා දැනෙනවා නම් ධර්ම ඥානයක් නැතිකම. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න මහණෙනි යම් කිසි කෙනෙක්ට තමන්ට මේ ආපු අතීත භව ගමන පේනවනම් තමන් මේ සසරේ ආපු අතීත භව ගමන තමන්ට පේනවනම් කියනවා ඒ කෙනා එක මොහොතක්වත් නිකන් ඉන්නේ නැහැ කියනවා. එහෙම එයා හැම වෙලාවකම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න උත්සාහ දරනවා කියලා දේශනා කළා. ඒ තරමට මේක දුකයි. ඒ සසර පේන්නේ නැති නිසායි නැවත නැවත ආත්ම භාවයක් ප්‍රාර්ථනා කර කර මේ යන්නේ. ඉතින් ඒ නිසා දැන් නිවන් දකින්න ඕන කෙනෙක් අර මේ සූත්‍රය අපි කියන ආකාරයට තමන් මුලින්ම මනාකොට මේ ත්‍රිපිටක ධර්මය හොඳට ඉගෙන ගන්නට ඕන. දැන් ප්‍රඥාව දිනු වෙන ආකාර තුනක් තියෙනවානේ. සුතමේ ඥානෙ, භා ඊළඟට චින්තාමේ ප්‍රඥා, භාවනාමේ ප්‍රඥා කියලා. දැන් විදර්ශනා වඩන කෙනෙක් වුණත් එයාට විදර්ශනා වඩන්න හොඳ සුතමේ ඥානයක් තියෙන්න ඕනනේ. දැන් පරමාර්ථ ධර්මයන් එකතු කරගෙන මේ පංචස්කන්ධේ ත්‍රිලක්ෂණයට හරවන්න මේ නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය තේරුම් ගන්න නම් අනිවාර්යයෙන්ම ඒ කෙනාට අභිධර්මයේ පිළිබඳ සුවිශාරද ඥානයක් තිබිය යුතුමයි. එතකොට හිතලා බලන්න ඒ පරමාර්ථ ධර්මයන් කෙරෙහි තමන්ට
ඒ දේවල් වටහා ගන්නට තරම් සූක්ෂම ප්‍රඥාවක් නැහැ කියලා කියන්නේ කොහෙත්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයක් කරා යන්නට හැකියාවක් නැහැ. එහෙනම් මේකේ කරකේ තමන්ගේ ජීවිත අපේක්ෂාව අතහැරලා ඊළඟට ඒකායන වූ අරමුණකින් යුක්තව මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන් අපි වෙහෙස දරන්නට ඕන. ඉතින් අපි කුමන බුද්ධ ශාසනයක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්න ප්‍රාර්ථනා කළත් එකම මාර්ගයයි තියෙන්නේ. ඒ තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ත්‍රිලක්ෂණ ධර්මය අවබෝධ කරගෙන යන එක. ඉතින් ඒ ත්‍රිලක්ෂණ ධර්මය අවබෝධ වෙන්න මේ සූක්ෂම නාම රූප ධර්මයන්ගේ තියෙන මේ සූක්ෂම ස්වභාවය අවබෝධ වෙන්න මේ තමන්ගේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න, ඒ ඇතුළු සේලුම සංයෝජන ධර්මයන් දුරු කරන්න නම් තමන්ට මහා ප්‍රඥාවක් තියෙන්න ඕන. ඉතින් ප්‍රඥා, ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රඥාවකින් බෑ. දැන් තමන්ට තේරෙන්න ඕන මේ ජීවිතය කියලා කියන්නේ මහා විශාල දෙයක්. ඒ කියන්නේ දැන් තමන් තනි පුද්ගලයෙක් හැටියට අරගත්තාම තමන් මේ ජීවත් වෙන්නේ තම තමන්ට ආවේණික වෙච්ච ලෝකයන් තුල. ඒ කියන්නේ තමා මේ සාංසාරික වශයෙන් සසරේ තනිව ඉන්නේ. ඒ තනිව එනකොට තමන් එන මාර්ගයක් තියෙනවා මේ සසරේ. තමන් මේ එන මාර්ගයක් තියෙනවා මේ සසරේ. මාර්ගය තමයි තමන් මේ යන්නේ. එතකොට ඒ මාර්ගය තුල තමන් මොනවද පුරුදු කරන්නේ? තමන් මොනවද එකතු කරගන්නේ? මේවා තමයි භවයෙන් භවයට එන්නේ. භවයෙන් භවයට මේ එන්නේ අපි එකතු කරගත්ත දේවල් තමයි ඉන්නේ. ඉතින් අන්න ඒ වගේ ඒකාත්ම භාවයක් තුල ත්‍රිපිටක ධර්මයේ ගෙනගෙන හොඳට විදර්ශනා වඩලා සමත විදර්ශනා වඩලා පුරුදු පුහුණු කෙනෙක් ඊළඟ ජීවිතයේ උත්පත්ති ලැබනකොට අන්න ඊට වඩා දියුණු ස්වභාවයට පත් වෙලා උත්පත්ති ලැබන ප්‍රඥාවේ. ඊට පස්සේ එයාට ඒ ජීවිතේදිත් පුළුවන් වුණොත් ඒ විදිහටම ඒ මාර්ගෙම යන්න අන්න එතනදී අර වඩපු ටික තවත් බලවත් වෙනවා. ඊපස්සේ ඊළඟ ජීවිතේදී තවත් උපනිශ්‍රේ වෙන තවත් බලවත් වෙන. මෙන්න මේ විදිහට ඇවිල්ලා තමාර භවයෙන් භවයට භවයෙන් භවයට තමන් පුරුදු කරන දේවල් පුරුදු වී ඇවිල්ලා යම් වෙලාවක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තරම් දියුණු වූ විදර්ශනා ඥානයක් පහළ කරගන්න පුළුවන් තරම් නුවණක් ලැබිච්ච වෙලාවක අන්න මාර්ගඵල අවබෝධයට පත් වෙනවා. ඒ මාර්ගඵල අවබෝධයට පත් වෙන එක බුදු කෙනෙක් අභියස තමන් විශේෂතු මේ දෙයක් ප්‍රාර්ථනා කරේ නැත්නම් තමන්ට ඒ බුදුරජාණන් වහන්සේගේ සම්මුඛයේදී ධර්ම දේශනාවක් අහන පමණින්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙනවා. එහෙම නොවුනොත් අපි හිතමු ඒ කෙනා බොහෝ විට ඥානයෙන් යුක්තව සසරේ ආව නමුත් බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. මොකද වෙන්නේ යාට? අපත යන්නේ නැහැ කියලා පසේ බුදු කෙනෙක් බවට හරිපත් වෙනවා කියලා කියනවා. එහෙනම් මේ ත්‍රිපිටක ධර්මයේ ඉගෙනීමෙන් කුමන මොහතකවත් අපත යන්නේ නැහැ. තමන්ගේ ජීවිතයේ මොන දේ නැති වුණත් තමන්ට හොඳ ධර්ම ඥානයක් තියෙනවා නම් මරණ මොහොතේදී කියන බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ ඉගෙනගෙන තියෙන එකේ වටිනාකම තමයි අනිවාර්යයෙන්ම සුගතියට යනවා. ඒ කියන්නේ මේ ධර්මය හොඳට වඩලා හොඳට අහලා හිතේ දරාගෙන පුරුදු වෙච්ච කෙනාට මරණාසන්න මොහොතේදී ඒක සිහිපත් වෙලා සුගති ලෝකයක් කරා යනවා කියනවා. එතකොට මේ ධර්ම ඥානයේ තුල මෙදා පුරුදු කරන දේ තුල ඊළඟ ජීවිතයට එනට මහා ප්‍රඥාවකින් යුක්තව තමන් උත්පත්තිය ලබනවා. ඉතින් ওই විදිහට තමයි මේ එකතු වෙවි ගිහිල්ලා දවසක තමන්ට පුළුවන් වෙන්නේ සියලු කෙලෙසුන් නැසා මේ සසරෙන් එතෙර වෙන්න. එතකොට ලේසි වෙන්නේ නැහැ සසරෙන් එතෙර වෙන එක. අපි ප්‍රාර්ථනා කරන විදිහට ලේසි ගමනක් නෙවෙයි මේක. ඉතාමත්ම ජීවිත අපේක්ෂාව අතහැරලා ඒ නිර්වාණ අවබෝධය සඳහා වෙහෙසගත අතීත සිද්ධ වන තරම් තමන් ත්‍රිපිටක සාහිත්‍යයෙන් ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලා අවුරුදු සමහර 30ක් ඊටත් වැඩි ප්‍රමාණයක් නිදි මරාගෙන තමයි භාවනා කරලා තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ. එතකොට අර සසරේ මහා කාලයක් පුරාවටම ත්‍රිපිටකයේ ධර්මයේ ඉගෙනගෙන බුද්ධ ශාසනයන් තුල හොඳට ප්‍රගුණ කරපු අර මහා ප්‍රඥාවන්තයෝ තමයි අර එක ධර්ම පදයක් අහනකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරෙන් එතෙර වුණේ. ඉතින් තමන්ගේ උත්සාහයේ තරමට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ කියන්නේ බුද්ධ ශාසනයක් සම්මුඛ වෙනකොට ඔය ඇත්ත කොතෙක් දුරට සුදුසුකම් සපුරලාද තියෙන, ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්මයන් වඩලා තියෙනවද කොතෙක් දුරට, අන්න ඒ ප්‍රමාණයට තමයි සමහර අය බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහනකොට රහත් ඵලයට පත් වෙනවා. සමහර අය අනාගාමී වෙනවා. සමහර අය සකදාගාමී වෙනවා. සමහර අය සෝවාන් ඵලයට පත් වෙනවා.
සමහර අය සද්ධානුසාරී වෙනවා, ධම්මානුසාරී වෙනවා, සමහර අයට මුකුත්ම නැහැ. ඒ කොමක්ද? ඒතර බුදුරජාණන් වහන්සේ මේ හැමෝටම මේ දේශනා කරන ධර්මයේ තුලයි මේ විවිධත්වයක් තියෙන්නේ. එහෙනම් දේශනාවේ විවිධත්වය නෙවෙයි, ඒ සත්වයා තුල තියෙන අවබෝධ කරගැනීමේ සහ බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කිරීමේ ප්‍රමාණයට අනුකූලවයි ඒ අවබෝධය සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට බෞද්ධයන් හැටියට අපි හැමදෙනාගේ මේ කායන ප්‍රාර්ථනීය වී යුත්තේ කුමක්ද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරෙන් එතර වීම. සසරෙන් එතර වීමට හිතක් පහළ වෙන්නේ සසරේ දුක දැක්ක කෙනාටයි. සසරේ දුක දැක්ක කෙනාට මේ යන ගමනේ භයානකත්වය පෙනිච්ච කෙනාටයි මේ ජීවිතය ගැන තේරෙන්න පටන් ගන්නනේ. එහෙනම් තමන්ට සසර ගැන ජීවිතය ගැන තේරෙන්න නම් හොඳට ධර්මය ඉගෙන ගන්න ඕනේ. ධර්මය ඉගෙනගෙන සුතුමේ ඥානයක් ගොඩනගා ගන්න ඕන. ඊළඟට සුතුමේ ඥානය චින්තාමය ඥානයක් බවට පත් කර ගන්නට. නිකන් ඉන්න ගමන් ඔය අනවශ්‍ය සිතිවිලි හිතේ පහල කර ගන්න හොඳ නැහැ. ඒ අකුසල් සිතිවිලිනේ. ධර්මකාරණාවක් පරිදර කරගෙන ඒ ගැන හිතන්න පුරුදු වෙන්න. තමන් දන්නේම නේතෝ කාලයක් යනකොට මහා ප්‍රඥාවන්තයෙක් වෙනවා. ධර්ම ඥානයෙන් ඉදිරියට ගියපු. ඒතකොට තමන් තව දුරටත් මේ ගැඹුරු ධර්මයන්ට හිත යොමු කරන්න ආසාව ඇති වෙනවා. ඉතින් එතකොට තමන්ට පුළුවන් වෙනවා මේ ජීවිතෙන් කරගන්න පුළුවන් තරම් දුරට කරගෙන ඊළඟට මොහොනේ දැන් කවදි හිටියත් මැරෙන්න වෙනවනේ. ඒ මැරෙන්න වෙන ජීවිතයේ ත්‍රිපිටක ධර්මයේ ගෙනගෙන ඒක දරාගෙන මේ සම්බුද්ධ ශාසනයෙන් මැරෙන්න පුළුවන් වුණොත් ඒකත් ලොකු දෙයක්. ඒතුළු ඊළඟ ජීවිතේට හුරු හරි තියෙනවනේ. අන්න ඒ නිසා ඉතින් ඒකට පුරුදු වෙන්න. ඉතින් අද මීට වඩා අපිට කාලය ලැබෙන්නේ නැහැ. කාලය ගෙවිලා ගිහිල්ලා. ඉතින් ඒ නිසා මේ තමන් මේ දේශනා කරපු සූත්‍ර දේශනාවට අනුකූලව ඒ හා සමානව තවත් ඒ සඳහා අපි සෝදානම වේ යුත්තේ කෙසේද කියන එකයි අපි මේ පැහැදිලි කරලා පෙන්වුවේ. ඉතින් තව මේ ධර්මයේ බොහොම ගැඹුරුයි. අපි මතු මිටින් පෙන්වුවේ. ඉතින් තමන් ඒ සැනට යන්නට උත්සාහ දරන්න, තමන්ට දවසින් දවස ප්‍රඥාව දිනු කරගෙන යන්න, ධර්මයේ දිනු කරගන්න, సంతාණය තුළ සමත විදර්ශනා වඩන්න. ඉතින් එහෙම කළොත් තමන්ටත් මේ සසර ගමනේ නිමාවක් දකින්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මේ හැම දිනාටම මේ දේශනා කරපු ධර්මයේ තුලින් තමන් ඉතාම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කළා. ඉතින් ඊ ඇති කරගත් ධර්ම ඥානය මේ හැම දිනාටම ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණිසම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සාදු කියලා. අද ධර්ම දේශනාවේ විශේෂයෙන්ම මේ දායකත්වය සපයන්නේ මාළඹේ සුදර්ශන මාවතේ අංක 217 නිවසේ පදිංචිය පියදාස මායාදුන්න ඒ බිරිඳ පුතා සහ පවුලේ සියලු දෙනා විසින්. ඒ ධර්ම දේශනාවේ අරමුණු වශයෙන් සිහිපත් කරන්න මීට වසර කිහිපයකට හිත මිය පරලෝ යන්නට ඉදුණුවේ සේපා නිස් මායාදුන්න ඒ තමන් පියාණන්ටත්, ඒ වගේම පියරත්න මායාදුන්න කියන සොහොයුරාට පින් පමුණුවන්නත්, ඒ වගේම ජීවත් වෙලා ඉන්නේ මෑණියන් වහන්සේලාගේ ජීවිතත් නිදුක් නිරෝගී සුවපත් භාවයට පත්වන්නත්, චතුරාර්ය සත්‍යධර්මය අවබෝධ කරලීම උදෙසා මේ කුසල ධර්මයන් උපකාර වේවා කියන හැඟීමත් ඇති කරගෙන, ඒ වගේම අධ්‍යාපන ලැබෙන තමන්ගේ දුව දරුවන්ගේ අධ්‍යාපනයත් සාර්ථකව කරගන්නට මේ ධර්ම දේශනාවේ අරමුණු වශයෙන් සිහිපත් කළා. ඉතින් මියගිය හැම දිනාටමත් මේ සීල කුසල ධර්මයන් අනුමෝදන් වීමෙන් ඔවුන්ගේ සසර ගමන සුවපත් වේවා, යහපත් වූ ආත්ම භාවයන් තුළ උත්පත්ති ලැබත්වා, අවසානයේ දෝනුත් ප්‍රාර්ථනීය උභෝධියකින් මඟඵල නිවනින් සැනසෙල්ලටපත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අප විසින් ලබාගත් සියලු කුසල ධර්මයන් මේ සඳහා සම්බන්ධ වෙච්ච මේ පින්වත් හැමදෙනාගේම ජීවිතවලටත් උපකාර වේවා, දිනෙන් දිනම තමන්ගේ ධර්ම ඥානයේ දියුණුවටපත් වේවා, අවසානයේදී තම තමා විසින් ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ලටපත් වීම සඳහාම මේ කුසල් උපකාර වේවා. ඒ වගේම අප විසින් ලැබෝ සියලු කුසල ධර්මයන් බෞද්ධ නාලිකාවේ සියලුම ධර්මදේශකයන් වහන්සේලාටත්, ඒ වගේම මෙහි නිර්මාතෘ වේ දරණාගම කුසල ධර්ම නායක ස්වාමීන් වහන්සේ තත්, ඒ වගේ මේ සඳහා සම්බන්ධ වෙන කාර්ය මණ්ඩලයේ සීලුම පින්වත් හැම දිනාටමත් මේ සීල කුසල ධර්මයන් උපකාර වේවා. ඒ තුලින් මේ හැම දිනාගේම මෙලොව ජීවිත සුවපත් වේවා, පරලොව සසර ගමන සුවපත් වේවා, අවසානයේදී ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ලටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සාදු කියලා පින් අනුමෝදන් කරන්න. අපේ ලැබෝ සීල කුසල ධර්මයන් සියලු දෙවියොත් අනුමෝදන් වේවා, දෙවියොත් මේ පින් අනුමෝදන් වී සැනසෙල්ලටපත් වේවා, ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනෙන් සනසෙල්ල ලබත්වා කියන අදහසින් දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තුං සදාති ධර්ම ශ්‍රවණයෙන් ලැබූ සීල කුසල ධර්මයන් හැම දිනාටම උතුම් මඟඵල අවබෝධය පිණිසම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිමේ වෙච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි.